ආයි බෝවන් තෙරුවන් සරණයි අද කතා කරන්නේ සුවිශේෂී මාතෘකාවක් වන අතීතයේදී තමයි මේ මාතෘකාව ගැන කතාව යන්නේ යක්ෂ ආත්මල් කොහොමද මිනිසුන්ට වැඩ කරන්නේ වැඩ ගන්නෙ සහ මිනිසුන්ට බලපාන්නේ කියලා එතකොට මේ උදාහරණයක් වශයෙන් අතීතයේදී මේ යක්ෂ ආත්මත් එක්ක ගොඩක් වැඩ කරලා තිබුණා මේ කොටක් මිනිසුන්ගේ දේවල් කියන්නේ සමහර වෙලාවට සල්ලි හෝ වේවා සමහර වෙලාවට වින හෝ වේවා ඒ වගේ ගොඩක් යක්ෂ බලවේගවල එක්ක ගොඩක් වැඩ කරලා තිබුණා අතීතයේදී ගොඩක් දැකලා තී අතීතයේදී ඔය මෑත කාලවකවානුවේදී කොණ්ඩදෙනිය හාමුදුරුවෝ වැඩ කරගත්ත දේවල් හරහා යක්ෂ කොට්ටාසත් එක්ක ගණිදුරු කරලා තිබුණා සමහරු යක්ෂයෝ බැඳගෙන වැඩ කරලා තිබුණා ඉතින් අර මුලින්ම අපි බලන්න ඕනේ මේ යක්ෂයෝ බැඳගන්න කියන එකෙන් කොහොමද මේ දේවල් කරන්නේ කියලා තමයි මම අදහස් කරන්නේ යක්ෂයෝ බැඳගන්න ක්‍රමේ ඒ කියන්නේ අපි ඒ ගැන විග්‍රහයක් කරමු මුලින්ම මේ යක්ෂ ආත්මවල අපි තෝරගන්න ඕනේ එක්කෝ සම්මයාදුෂ්ටික අයට කවදාවත් ඒ ඒ ඒ දේ කරන්න බෑ මිත්‍යාදුෂ්ටික අයටත් කරන්න බෑ ගොඩක් පිං පැත්තර කරලා අන්තිම චේතනාව ඒ කියන්නේ චුතිසිතෙන් අන්තිම චේතනාවෙන් දරණුවට ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ගිනි තියාගෙන හෝ වේවා පීයෙන් අරගෙන හෝ වේවා ඒ ඒ හිස් කබලට එයාගේ තියෙන ආත්මය අරගෙන ඒ ආත්මෙන් වැඩ කරගන්න පුළුවන් පැත්තක් අතීතයේදී තිබිලා තියෙනවා. එතකොට අතීතයේදී කරලා තියෙනවා. දැනටත් මේ මේ ක්‍රමවේදය කරන අයත් ඉන්නවා. හැබැයි ඒක ප්‍රසිද්ධියේ නැහැ. ඒ යක්ෂයන්ගෙන් ගොඩක් වැඩ කරගන්නවා. දැන් සමහර අය දාලා තියෙනවා සාස්ත්‍ර බලන්න, කේන්දර බලන්න, ඒ හරහා තියෙන එක එක වැඩවල් කරන්න. එතකොට මේ යක්ෂ ආත්මයකට කිව්වට පස්සේ එයා ඒ වැඩේ කරනවා. උදාහරණයක් වශයෙන් මට මේ දේ කරලා දෙන්න කිව්වොත් එමේ යාට ඒ මොනව හරි පුද දීලා ඒ වැඩේ කරලා තියෙන දේවල් තියෙනවා. ඉතින් ගොඩක් මේ බලගතු යක්ෂ आत्म अभी होया गण एक पीए मम की सूसइड करगेन नतिवेच के अरगेन एयागे हिस् कबलट इकान मम्मी काटवत् करण मे मेक अतीत करतीच संप्रदाय है भाई दमे संप्रदाय ने मुखद दमे यंत्र मंत्र कलाव पल्लेट मेटती है मुखद कवदावत् यागे पौले कौरुत क्यमती है मेक कर मुखद मे मेक तिबिलती है पुष्क वाले मे मंत्रशास्त्रे गुप्त शक्ति मेल गैपेलाती है ये हर हापू गुप्त शक्ति पिणिस्तुट हुदपेत हरवगण पुल नरक हरवण इवे पे अरन साहसे किल तीन अंगम पिपिन किल तीन अत्र अंगम पिपिनो ये दिशावट या वेटेन्न इन यागे तीन පිල්ලිය කියන්නේ ඒ වගේ ආත්මය අරගෙන එයා ගැට ගහනවා. ගැට ගහනවා කියලා ඔයගොල්ලෝ අදහස් කරන්නේ ඒ කියන්නේ තටුවකට එයාට ආරාධනා කරලා එයාගේ මන්ද ශක්තියෙන් එයාව ගන්නවා. සමහර ගේවල් වල ගොඩක් බලගතු යක්ෂාත්ම කැරකි 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 ඒගොල්ලෝ එහෙම ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට සමහර අයට කරදර කරනවා, සමහර අයට හොඳ පැත්තට එනවා, සමහර අයට ඒ යක්ෂාත්මය අරන් ගිහිල්ලා වෙන ගෙදරකට දානවා. ඉතින් ඒ වගේ ඇදුරු දක්ෂ ඇදුරු ඉඳලා තියෙනවා මේ මේ ශාස්ත්‍රයත් එක්ක. එතකොට සූනියන් දෙවියන්ගේ කතාවත් එක්ක සෝනියන් දෙවියන්ගේ පුස්කොළ පොතට ගැට ගහලා මන්ත්‍රාසයෙන් දස දරුණු යක්ෂ කොට්ටාසයක් ඇරේ ඊට පස්සේ එයා සම්මයාදුෂ්ටික පැත්තට ඇවිල්ලා එයාව දේවත්වයට ගිහිල්ලා දේවත්වය හරහා එහෙම වැඳුම් පිදුම් කරා කියලා තියෙනවා. ඉතින් ඒ වගේ යක්ෂ ආත්මවලකින් වැඩ කරගන්න පුළුවන්. ඉතින් සමහර අයට විහිළුවක් වෙන්න පුළුවන් මේ කියන දේ මටත් මේ දෙයක් කරලා දෙන්න මටත් මෙහෙම කරලා දෙන්න කියලා. ඒක ඒ හරහා යනකොට දැන් ඔය ගොණ්ණදෙනිය හාමුදුරුවෝ ගත්තොත් එහෙම කෝච්චිය නැවැත්තුවේ කොහොමද? එතකොට එයා ඒ කරපු මන්ත්‍රාශ්‍රය ඒ වගේ කොහොමද යව්වේ? ඒ බලලෙක් කරා යව්ව පිල්ලිය ඒ හරහා කොහොමද මේ යක්කුත් එක්ක වැඩ කරන්නේ? එතකොට සමහර අය අදට ඔය දැකලා ඇති අරක්කු බීගෙන ඒ වගේ දේවල් කරගෙන යක්ෂියොත් එක්ක වැඩ කරන අය ඉන්නවා හරියටම දින ගණන් කියලා ඒ වගේ මරපුවා ඉඳලා තියෙනවා. ඒ වගේ ඔය ආත්මවල අරගෙන ඒ ඒ ශක්තිය ගත්තා ඉඳලා තියෙනවා. එතකොට අර තියෙනවා ඒ පිල්ලිවල සමහර අය දැකලා ඇති ඔය දිව කපන වේ ආත්මේ. එතකොට ඒවා කෙලින්ගෙන ඒවා ශරීර ප්‍රාණය නිර්පද්ධිත ප්‍රාණයක් ප්‍රාණවත් බවට පත් කරන මනසාශ්‍රයක් තිබිලා තිනවා. අර දැනට ඇවිල්ලා ඉන්න වරණසාශ්‍රයත් එක්ක පිළිබිඹුණා මේ මනසාශ්‍රය අඩපණ වෙලා දැකපු දෙයක් නෑ. දැන් හැමෝම කියන්නේ ඉස්සරහට ගිහිල්ලා දකින්න පුළුවන් විදියට දෙයක් කරලා පෙන්නන්න කියලා. ඉතින් මේ මනසාශ්‍රය යට වෙච්ච මනසාශ්‍රය ඇත්තරම තියෙනවා. ඉතින් ඒ හරහා කරන්න පුළුවන් ලොකු ශක්තියක් මේ යක්ෂ කොට්ටාසවල අරගෙන කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හැබැයි අන්තිමටමත් එයාට පෙන් දීලා යාව නිදහස් කරලා ඒ දේවල් කරනවා. ඉතින් ගොඩක් අය යක්ෂයෝ ගැට ගහනවා. එතකොට ඒගොල්ලෝ බෝතල් වලට දානවා. ඒ වගේ දින පැත්තක් දන්නේ අන්තිමට ඒ දේවල් කරොත් එහෙම ඒගොල්ලෝ හරහාම යාලගේ පුනර්භවයක් වගේ යන ගමනකට කො නිවනට හෝ අපි මේ හැමදාම මේ ජීවත් වෙන්නේ නැහැ. අපි කරන සම්මයාදුෂ්ටි කරහා මරණින් මතු අපිත් ඒ තත්ත්වෙට පත් වෙන්න තමයි වෙන්නේ. ඉතින් අර බුදුදහම යථාර්ථයක් දැකලා
නිවනට යන්න ඒ කියන්නේ නිවනට කියන්නේ සම්මාදෘෂ්ටික පැත්තේ දේවල් කරන්න ඒගොල්ලන්වත් ඒ යක්ෂාත්මත් නිදහස් කරලා ඒගොල්ලන්ටත් සම්මාදෘෂ්ටිකට හරවලා සම්මාදෘෂ්ටික දේව වන්දනා මානවල් කරලා ඒ දේවල් කරාට පස්සේ ගොඩක් අපිට මේ පින් ඒවත් අරගෙන සියලුම සම්මාදෘෂ්ටික දෙවිවරු සතුටු වෙලා අපිටත් මේ දෙයක් ලබනාත්මය සඳහා අපිටත් රැස් කරගන්න පුළුවන්. ඉතින් ගොඩක් ඒ ගොඩක් බලගත යක්ෂාත්ම ගොඩක් පින් කරපු අය තමයි යක්ෂාත්මයකට ඉපදෙන්න වෙන්නේ. නැතුව පව් කරපු අය එහෙම අරන්නේ නැහැ. භූත පෙරේත කුම්භාණ්ඩ ඒ වගේ කොටස් ගණනාවකට බෙදෙනවා. ඉතින් අර යක්ෂ ගොඩක් බලගත කෙනෙක් ඒ වෙන කෙනෙකුට ගිහිල්ලා සම්මාදෘෂ්ටික කෙනෙක් ගාවට ගිහිල්ලා ඒ තියෙන දේවල් සල්ලි එහෙම අරගන්න ඒ වගේ හැකියාවක් තියෙනවා යක්ෂාත්මත් එක්ක. ඉතින් මෙවැනිම වැඩසටහනක් ලබන පාර ආයිත් වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙන් ඔබ සැමට සියලුම දේවරුන්ගේ සම්මාදෘෂ්ටික දේවරුන්ගේ පිහිට ආරක්ෂා පතනවා ඔබ සැමට තෙරුවන් සරණයි ආයුබෝවන්.